බෝුවන් හැමෝටම මම නීටික් අමන්දා ජයතුග මමා දෝගලන්ට පැහැදිලි කරන්නේ යන්නේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් එිය පබ්ලිෂ් කරපු නෝටස් එකක පෙරහැදිලිව කියලා තියෙන නීති ප්‍රවේශ විභාගය සඳහා ඔබ විසින් සපුරන්න ඕන මූලික සුදුසුකම් මොනවාද කියන එක එතකොට මේටික ඇප්ලයි වෙන්නේ දෙදස් විසි තුනයි ඳංඇපලිකේෂන් දාන ශිෂ්‍යාවට හරි ශිෂ්‍යයන්ට හරි තමයි. ෙ ූල්ලි සදුසුකම්විදියට ගත්තොත් පලවිනිම දේවිදිහට එගොලන් මේෂන් කරලා තියෙනවා ඔයා ශ්‍රී ලංකාව පුරවසිෙක් වෙන් ඕන ැනෙ සිඩිසන ්‍රී ලංකාක කියලක කියයනවා ශ්‍රීලාංකික පුරවැසිභාාවය වාට තියෙන් ඕන. ඒවගේම ඔයාගේ වයස අවම වශයෙන් අවුරුදු දාහතක්වත් වෙන්න ඕේ. හරිදඊඟ කතාව තමයි වාට කියනවා? ිකට ගඩ් කරක්ට ල කියන්නේ ඔයාට යහපත් චරිතය පිළිබඳව යම්කිසි සහතිකයක් අවශ්‍ය වෙනවා අප ඉන්කෝපරට කවන්සල්ල ලීගල් ඩු එක එකට ඉදිරිපත් කරන්න පුළුවන් විදිිය. ඒඇනවාට අපරාධමය ගැටලු හෝ වෙනත් නීතිමය පැත්තෙන් වගේ චරිතයට හානියක් වෙන දේවල් වෙලා තියෙනවන්න ඒ ෙදී මේ අවස්ථාවවිදවාට ගැටලුවක් වෙන්න පුළුව. ළඟදේ තමයි ඔයාගේ සාමාන්‍ය පෙළගත්තොත් සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්තරය සඳහා ඔයාගේ අවම වශයෙන් සී පාස්ස එකක් පත් එහෙම ඉටිහෙළිත් තියන්න ඕනෙ ර් ඊළඟදේ තමයි ඔයාගේ සාමාන්‍ය පෙළ විභාගේයේදී සිංහල භාෂාවට හරි දෙමල භාෂාවට හරි අවම වශයෙන් සී පාසකක්වත් තියන ඕනෙ ඒ මූලික සදුසුකන්ටික සාමාන්‍ය පෙළ ඇතුළු අපි උසස් පෙළ සුදුකම් ගත්තොත් එහෙම අවම වශයෙන් මේ අවරුද්ධේ නං එකැන්දි දස් විසිතුන අවරුද්දී දම් ඔයාට උසස් පෙළ ඕනෑම විශධාරාවකින් උසස් පෙළට පෙනී සිටල අවම වශයෙන්වාගේ ප්‍රතිඵල සී පාසස් දෙකක් සහ එස් පාස් එක අන්නේ කියන සී පාසස් දෙක් සහ ස් පාස්ස එකක්වත් ඔයාට තියෙන්න ඕනේ අනිත්දේ තම අප කිවොත්හෙම මේ සදුසුංික ඔයාට සපුරල තියෙන වනම් අන්න එතකොඩ ඔයාට ඒ නීති විද්‍යාලයෙන් තියන ඇප්ලිකේෂණ කාරගෙනෙකිහිල් අර ම කියප් කිව්වගේ ඇප්ිේෂණක තියෙ පොතක් ඇතුළේ. පොත යා නති විද්‍යාලයෙන් ිල මිලදගන්න ඕනේ මේ මලදී ගන්න පොතයි වටිනා මිස්සර උපය හයදා හයි මේ ව කොඩේ ම අවරු දෙදයක පාලුස් දහක් වෙනවාඒ පොතක් ගහිල මිලදිගත් මේ පොතයි තියෙනවා ටච්මටක් විදිර ඇපලිේෂන එක. එතු මේ පලිකේෂන එක ෆිල් කරලා ඔයා නීති ප්‍රවේශ විභාගට ඇප්ලයි කරන්නන ම අර කලින් කියපු සුදුසුකංතික ඔයටට අනිමාරයම තියෙන් ඕනේ. එතකොට මේ සුදුසකංතිික ඔයා සපුල්ල යෙනවන ඔයාට නීති විද්‍යාලයට ඇ පි්‍රවේශවීමේ විභාග නත්ත නීති ප්‍රවේශ් විභාගයට පෙන සිටින පුළුවන් සාමාන්‍යෙන් මේ අවුරුද්ධය මාර්ත වගේ වෙනකොට මේ නීති ප්‍රවශ විාග සමහ ඇපලිකෂන් කෝල් කරන ආරම්භ කරන්න තමයි තියෙන්නේ ඒවගේම සාමාන්‍යෙන් අවුද්ක සැපතැම්බ ඔක්ටොම්බර වගේ කාලදි මේ නීති ප්‍රේශ විභාග ය එතකොට මේ නීති ප්‍රවශ විභාගවාගේ ල ලි්වට පස්සේ මේ නීති ප්‍රවේශය විභාග ප්‍රධාන වශයන අ ප්‍රශ්නපත්ර දෙක් කොටස් දෙකක් තියෙනවා මේ කොටස් දෙකේ පලවෙනි එකත්තේ ඔයාට තිය ලැංවේජ් පේප එකක් නැත්ත භාෂ ප්‍රශ් පත්තරය. මේ භාෂා ප්‍රශ්න පතරය ඔයාට එක්ක ඉංග්‍රීසි භාෂාවෙන් හෝ සිංහල භාෂාවෙන් ලියන්න පුළුවන්. මේ ඔයාගේ මීඩියම් එක කියන තීරණය වෙන්නේ ඔයා තෝරගන්න භාෂා ප්‍රශනපතරයට ඔයා තෝරගන්න මමාධ්‍ය. ය භාෂා ප්‍රශ්නපත්‍රය ඉංග්‍රිසි මාධදෙංගලේ නොනම් ඔයා ඉගි මඩියම් ලමේ ඔයා භාෂා ප්‍රශ්නපත්‍රය සිංහල මාධංගල නන්වා සිංහල මීඩියම් ලමේ ය මකිව පලවෙනි ප්‍රශ්නපත්‍රය ගැන. දෙවිනි ප්‍රශ්නපත්‍රය කොටස් දෙකක් තියෙනවා මේ කොටස් දෙකමොනවාද එකක් තමයි ජනුවෙන් නොලජ් නැත අපි කෙනන සාමාන්‍ය දැනීම අනිත්තක තමයි අQූ නැත්තම්ි කෙන සාමාන්‍ය බුද්ධිය. එත්තකොට මේක විශේෂත්වය තමයි ඔයා භාෂාමා දෙවිදිට ඉංග්‍රීසියන් ලියනවනං. යාගේම මේ අයිකවසා ජන නොලජ් ප්‍රශ්නපත්‍රය ඔයා අනිත් භාෂාය කෙන සිංහලෙන් ලියන්න ඕනේ හැබැයිවාගේ භාෂා මාධ්‍ය පේපරය වා සිංගලෙන් ලියන වානම් මේ අයිකිසා ජෙනර නොලෙජ් ප්‍රශ්න පත්‍ර දෙකෝ යායි ඉංග්‍රිසි භාෂාවෙන් ලියන්න ඕනේ එතකොට ඒ විදිහට භාෂාව දෙකෙන් මයාට ප්‍රශ්නපතර හම්බ වෙනවා ඒ අහම්බෙන යනවා තෝරගන්න භාෂාවෙන් එකක් ඔයාගේ මාධෙන් ලියලලා අනිත් ජෙනර නොලෙජ රරි අයිකවුවකෝ ආනිත් භාෂාව ලියන්න ඕන ඒ විදිට ලියලා ඔයාගේ ප්‍රතිඵලයනකොට සාමාන්‍ය දෙසය විශ්සත් දෙසය දහය දෙේති ඔය වගේ අත්තර ප්‍රමාණක් තමයි අවුරුද්ධකට මේ ීති ප්‍රේශ් විභාගෙන් නීති විද්‍යාලයට තෝරගන්න. එතුකට මේ කිෙවාට මෙරිත් බෙස් ලිස්් එකක් දෙවා ඒ කියන්නේ වැඩිම ලකුණ ඳන්. කිසිම භාෂාාවබේදයකින් තොරව හැම භාෂාවකම ළමයි ලියපු අයිකට දාලා. ඩම ලකුණේ නම් පල්ලි හට මෙරිඩ් බේස් ලිස්් එක කදනනා. මේ පල්ලිහාට අරගෙන තමයි ඒකළන් ඒ දෙසේගානටාව හම ඒ දේසේගානෙන් තමයි කටෝෆ එක හදන්නේ. එතුකොේ කටෝෆකින් උඩ ලමයින්ට මේ නීති විද්‍යාලයට ඇතුළත්වීම වරම් ලැබෙනම්. එතුව මේ විභාගය ගැන කතාකරුත් මේක ලංකාව තියන තරඟකාරීම විභාගවලින් එකක් හැබැයි මේ විභාගය ඇත්තටම කෙනෙක් හරියට මාස හයක් හතක් වගේ කාලයක් හරියට මේ තමන්ගේ භාෂාමාධ්‍ය භාෂාව, ශ්පත්‍රය යිකව ෙන්්‍ර නෝජ්ගෙන් ප්‍ර්පත්‍රවයට හරියට මහන්ස් වෙලා වැඩ කරනවාන එයායට විභාගය සමත්වනයක ඇත්තර මමාවරුදයක් නෙවෙේ. ඉතිං අපිට විශේෂය මෝනවුුණේ මේ නීති ප්‍රවේශ විභාගේදී අලුතෙම්ම ඇතුරත් කළ තියෙනවාගේ සපුරන්න වනි සුදුසුකම් සහ ඔයා ඒකට ඕට ප්‍රශ්නපත්‍රමුණවාද හම්බවෙන්න ඒ සම්බන්ධ විසර ටිකක් ඕගලඟෙ දෙනවත් කරන්න ඕගලන්ට තවත් මේ පිළිබඳව දේවල් දැනගන්න අවශ්‍යනං අපිට මේ කමෙන්ටක් ේද ෝගලන්ගේ ප්‍රශ්නය මු කරන ොුව. Så ble det med sekk.